සාත්තරයක් බලපු තැනකින් කියවුණා, ගෙදරට සුභ අසුභ ගස් මොනවද, ගෙදරට වාසනාව ගේන ගස් මොනවද, අවාසනාව ගේන ගස් මොනවද කියලා. දැන් ඔයාලා දන්නවනේ සමහර අයට විවිධ වරම් තියෙනවා. ඒගොල්ලෝගේ ඇඟට සමහර අය එනවා, ඒ කියන්නේ එහා ලෝකයට එනවා. ඇවිල්ලා සාත්‍ර කියන්නේ අන්න එහෙම අත්දැකීම. එහෙම තැනකින් කියවිච්ච සුභ සහ අසුභ ගස්වල ලිස්ට් එක දෙන්න තමයි මම දැන් මේ යන්නේ. ඒ කියන්නේ එහා ලෝකයෙන් ලැබිච්ච රහස්. මට මේක කිව්වේ මගේ වැඩමුළුවලට එන හොඳ දේව බැතිමතෙක්. එයත් එක්ක කතා කරනකොට තමයි එයා මේක කිව්වේ. එයත් එක්ක කතා කරනකොට තමයි එයා මට මේක හෙළි කරේ. මේ දේව බැතිමතාට, මේ මහත්තයාට, මේ දේව බැතිමතාට මීට අවුරුදු 5කට විතර කලින් හම්බ වෙලා තියෙන හොඳ සාත්‍ර බලන තැනක්. මම හිතන්නේ කතරගම පැත්තේ. ඉතින් ඒ කාන්තාවගේ ඇඟට එනවලු එයාගේ ඥාති මවක්. මම හිතන්නේ පුංචි අම්ම කෙනෙක් වගේ. ඒ පුංචි අම්ම මැරිලා දේවතාවියෙක් බවට පත් වෙලා. ඒ කියන්නේ යම් දිව්‍ය තලයක ඉඳලා තමයි පණිවිඩ දෙන්නේ. එතකොට එයා ඒ සාත්‍ර කියන වෙලාවට ඒ පුංචි අම්මා මම හිතන්නේ එයාගේ ඇඟට එනවා හරි මොකක් හරි කොහොම හරි පණිවිඩ දෙනවා. එතකොට එයාගේ ස්වරූපය වෙනස් වෙලා වෙනස්ම විදියකට තමයි කතා කරන්නේ. ඉතින් මට මේක කියපු දේව බැතිමතා ඒගොල්ලන්ගේ ප්‍රශ්න වගේ එකට එතනින් සාත්‍ර බලලා තියෙනවා. එයාලට තියෙන ප්‍රශ්න වගේකට තමයි එයාලා සාත්‍ර බලන්න මෙතන ගිහිලා තියෙන්නේ. ඉතින් හොඳට කියවිලා. ඉතින් එතන විශ්වාසය ඇවිල්ලා ඊට පස්සේ එයාලා දන්න තව කට්ටිය කීපයකට කියලා. ඉතින් ඒගොල්ලන්ටත් හොඳට සාත්‍ර කියවිලා. ඊට පස්සේ මේ මහත්තයා ඒ සාත්‍ර කියන කාන්තාවට ගේ හදන්න එහෙමත් සල්ලි එහෙම දීලා තියෙනවා. ඒ කියන්නේ ආධාර කරලා තියෙනවා. ඉතින් ඒකෙන් ඒගොල්ලෝ අතර හොඳ සම්බන්ධයක් ඇති වෙලා, හොඳ මිත්‍රකමක් ඇති වෙලා. ඉතින් එහෙම කතා කරනකොට තමයි දවසක් සාත්‍ර බලනකොට ඉතින් දැන් මේ මිත්‍රත්වයේ හින්දා අමතර දේවලුත් අහනවනේ. එතකොට තමයි දවසක් අහලා තියෙන්නේ අර ඥාති දේවතාවියගෙන් මේ ගෙදරට සුභ අසුභ ගස් මොනවද, එහෙම ගස් තියෙනවද කියලා. එතකොට මේ ඥාති දේවතාවිය කියලා තියෙනවා, ඔව් සමහර ගස්වලට දේවාකර්ෂණය ලැබෙනවා. එතකොට ඒ ගස් ගෙවත්තේ වගා කරොත් ඒ ගෙදර ඉන්න අයට දියුණුව, සෞභාග්‍ය, ඒ කියන්නේ වර්ධනය ඇති වෙනවා. සමහර ගස්වලට නරක බලවේගය එනවා. ඒ නිසා ඒවා ගෙවල් වල ඉස්සරහට හොඳ නැහැ කියලා. ඊට පස්සේ මේ මහත්තයා කරලා තියෙන්නේ ඒ ලිස්ට් එක ඔක්කොම ලියාගෙන, පොතක් සහ පෑනක් අරගෙන ඔක්කොම විස්තර ටික ලියාගෙන. ඉතින් මේ සම්පූර්ණ ලිස්ට් එක මට ලැබුණා. ඉතින් ඒ නිසා මම මේක දැන් ඔයාලට මම දැන් හෙළි කරන්න යන්නේ. ඉතින් මුලින් අපි පින් දෙන්න ඕනේ ඒ දේවතාවියට. මොකද එයා දැන් මේක අහගෙන ඇති. ඉතින් මොකද දැන් මේ වීඩියෝ එක බලලා විශාල පිරිසක්, ලක්ෂ ගානක පිරිසක් දැනගන්නේ සුභා සුභ ගස් සහ ඒතර ඒගොල්ලන්ට එක දියුණුවට එක මේ මේ උපකාරී වෙනවා. ඉතින් එඳා ඒ සියලු පින් ඒ දේවතාවියට ලැබෙන්න ඕනේ. ඉතින් අපි සියලු දෙනා පින් දෙමු. ඒ කියන්නේ හිතින් හිතන්න මේ මේ දැනුමේ, මේ දැනුම ලැබීමේ ඇතිවන පින, ඒ පින් ඒ දේවතාවියට ලැබේවා කියලා, මේ පණිවිඩය දුන්න දේවතාවියට ලැබේවා කියලා. ඒතර එයාගේ දිව්‍ය බලය, දිව්‍ය ශක්තිය, දිව්‍ය ආයුෂ එයින් වර්ධනය වේවා. හරි. එහෙමනම් මම දැන් ඔයාලට ඒ විස්තර ටික දෙන්නම්. ඉතින් දැන් මේ මට මේ කතාව කියපු මේ මහත්මයා බොහොම තරුණ කෙනෙක්. ඉතින් එයා දැන් ඇහුවම ගෙදරට සුභ අසුභ ගස් තියෙනවා නේද, ගෙදරට සුභ අසුභ ගස් තියෙනවද කියලා ඇහුවම ඒ දේවතාවි මුලින් කිව්වලු, ඔව් මේ ඔයාලගේ ගේ ඉස්සරහ පිට අසුභ ගස් ගොඩක් තියෙනවානේ, ගෙවත්තේ අසුභ ගස් පිරලා තියෙනවානේ, ඔය වදමල් ගස් ටික අයින් කරන්න, වදමල් ගස් ගොඩක් තියෙනවානේ, ඒවා ගෙවන්නට හොඳ නෑනේ, ඒවා අයින් කරන්න කියලා කිව්වලු. ඉතින් මේ මහත්මයා මට කියනවා ඒ දවස්වල ඒගොල්ලොන්ගේ වත්තේ, කියන්නේ ගේ ළඟම විශේෂ ඉස්සරහ කොටසේ වදමල් පැල ගොඩාක් තිබුණලු. මොකද ඒගොල්ලන්ගේ තාත්තගේ විනෝදාංශයක් තමයිලු පැල එකතු කිරීම. තාත්ත විවිධ පළාත්වලට යනවලු රාජකාරි වැඩවලට. එතකොට දුර්ලභ වදමල් වර්ග පවා අරගෙන එනවලු. ඒ නිසා ඒගොල්ලෝ ගාව වදමල් පැල ගොඩක් තිබුණලු, දුර්ලභ වදමල් වර්ග පවා තිබුණලු. ඒක හොඳ කලෙක්ෂන් එකක් තිබිලා තියෙනවා. ඉතින් අර සාත්‍රයේදී කිව්වලු කිසිම වදමල් වර්ගයක් ගෙදරට හොඳ නැහැ, ගෙදර අයට කරදර එනවා කියලා. ඉතින් මේ මහත්මයා කියනවා ඇත්තටම ඒගොල්ලෝගේ අම්මයි තාත්තයි වෙන්න උනාලු. එච්චර අප්‍රමාණ කරදර පවුල පවා කෙරෙලා තියෙනවා. ඒගොල්ලෝ සැහෙන ප්‍රශ්න වලට මුහුණ පාලා තියෙනවා. ඉතින් ඒ කතාව ඇත්ත කියලා එයා පිළිගන්නවා.
හැබැයි මම හිතන්නේ දැන් මගේ අත්දැකීම අනුව එක වදමල් ගහක් තිබුණාට මං හිතන්නේ මොනවද වෙයි කියලා. මොකද මට මතකයි අපේ පොඩි කාලේ අපි ගෙදරත් රතු පාට වදමල් ගහක් තිබුණා ගේ ඉස්සරහා කෑල්ලේ. හැබැයි කිලිම දොර ඉස්සරහා නෙමෙයි, ගෙදර ඉස්සරහා ටිකක් දකුණු පැත්තට වෙන්න වදමල් ගහක් තිබුණා මට මතකයි. මොකද අපි සෙල්ලම් කරනකොට ඒ මල් හැමත් අරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ එක ගහක් තිබුණාට ප්‍රශ්නයක් වෙයි කියලා. නමුත් වදමල් ගස් ගොඩක් තියෙන එක හොඳ නෑ කියන එක පිළිගන්න වෙනවා. ඉතින් මං හිතන්නේ වදමල් ගස් දෙකකට වඩා දෙකක් හෝ ඊට වඩා තියෙන එක හොඳ නෑ කියන විදිහට පිළිගන්න වෙනවා. මොකද ඒ සාත්‍රය ගොඩක් හරි සාත්‍රයක් හින්දා. හරි මම මුලින් දෙන්නම් ඒ දේවතාවිය දුන්න හොඳ ගස්වල ලිස්ට් එක. ඒ කියන්නේ දේවාකර්ෂණය ලැබෙන ගස් පැල. සමන් පිච්ච, තුල්සි, සේපාලිකා, බෙලි, දෙලුම්, මගුල් කරඳ, ඇට්ටේරියා, අසුභ ගසුත් තියෙනවා. නැවත් මම මේ මුලින් කිව්වේ සුභ ගස්. දැන් මේ සුභ ගස් ගෙවල් වලට ඉතා හොඳයි, විශේෂයෙන් ගේ ඉස්සරහට ඉතා හොඳයි. මේවට දේවාකර්ෂණය ලැබෙනවා කියලා තමයි කියන්නේ. ඒතර ඒ ගෙදර ඉන්නට යම් දියුණුවක් වර්ධනයක් ඇති වෙනවා කියලා. මේ ගස් වලට දේවතාවුන් ප්‍රිය කරනවා කියලා. සමහර වෘක්ෂ දේවතාවුන් වෙන්නත් පුළුවන්. සමහර විට ගස් වලට සහ ස්වාභාවික පරිසරයට සම්බන්ධ දේවතාවුන් ඉන්නවනේ. සමහර ඒගොල්ලෝ වෙන්නත් පුළුවන්. ඒ වගේම බෙලි ගැන විශේෂයෙන් කියලා තියෙනවා. බෙලි අතිශයින් සුබයි. ගේ ඉස්සරහට බෙලි ගහක් තියෙන්න පුළුවන්, ඉතා හොඳයි. එමෙතේ වත්ති කොතනක හරි බෙලි ගහක් තියෙන එක ඉතා හොඳයි. බෙලි පූජාවට තියන්න පුළුවන් සහ බෙලි කොළක් පූජාවට තියන්න පුළුවන්. හේතුව බෙලිවල සුවඳට ලක්ෂ්මී මෑණියන් ඉතා කැමති කියලා. ඒකේ සාත්‍රයේදීත් කියලා තියෙනවා. පස්සේ ඒගොල්ලෝ බෙලිහෙම ලක්ෂ්මී මෑණියන්ගේ පූජාවට තියලක් තියෙනවා. අසුභ පැල මොනවාද? ඉදිරි දොරට ආසන්නයෙන් රබුටන් සහ අඹ එපා කියලා තමයි කියලා තියෙන්නේ. රබුටන් සහ අඹ ඉස්සරහා දොර ළඟම එපා. හැබැයි ඉස්සරහා තිබ්බට කමන්නේ ටිකක් ඈතින්. ඊට පස්සේ නාගස් ගෙදරට ළඟින්ම හොඳ නෑ කියලා. ගෙදරට ආසන්නෙම හොඳ නෑ කියලා. මොකද ඒ ගහටත් වෙන වෙන බලවේග එනවා කියලා. ඒ වගේම පැහැදිලිවම කියලා තියෙනවා කිසුදු අරලිය වර්ගයක් හොඳ නෑ කියලා. අරලිය ගස් එපා කියලා. මොකද ඒ අරලිය ගස් වලට එන බලවේග ගේකට සැර වැඩි කියලා. එහෙනම් ගෙවල් පාළු වීමක් සමහර විට වෙන්න පුළුවන් කියලා. නමුත් පූජා භූමිවලට, පන්සල් භූමිවලට, කෝවිල් භූමිවලට අරලිය ගස් ප්‍රශ්නයක් නෑ කියලා තියෙනවා. ඒ වගේම කණේරු සහ මිනිමල් ඒවත් ගෙවල් වලට හොඳ නෑ කියලා තියෙනවා. ඔය ටික තමයි ඒ සාත්‍රයෙන් කියවිච්ච ඒවා. ඒ වගේම දැන් ෆෙන්ෂුයි ශාස්ත්‍රයට අනුව, චීන ෆෙන්ෂුයි ශාස්ත්‍රයට අනුව ගෙදරට දෙහි දොඩම් පැල, දෙහි කුලේ පැල ඉතා සුබයි, සදෙලුනුත් ඉතා සුබයි, සහ උණ පැලත් ඉතා සුබයි. ඒ වගේම පතොක් ඉතා නරකයි. ෆෙන්ෂුයි ශාස්ත්‍රයට අනුව පතොක් ඉතා නරකයි ගෙවල් වලට. මේ වගේ වටින තවත් වීඩියෝස් ගොඩක් මට දෙන්න තියෙනවා. ඒ නිසා මේ මායා පාසල මේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට අලුත් වීඩියෝ නිකුත් වුණාම ඔයාලගේ ෆෝන් එකට මේ මෙසේජ් එයි සහ මේ වීඩියෝස් ගැන දැනුම් දීමක් ලැබේවි.